තින කාරණ තමයි පැවතුණු කොරෝනා වසංගත තත්ත්වය යම් ආකාරයක පාලනයට ලක් වෙලා තිනවා. ඒ වගේම ජනතාව බොහොම සැහැල්ලුවෙන් සහාය තමන් යම් කාලයක් මුණ දුන්නු අසීරු තත්ත්වයන්ගෙන් එළියට ඇවිල්ලා මේ ලැබුණු සීමාවල ලැබුණු ලිහිල් බව තාම උනන්දුයෙන් සමරන බව පේන්න තියෙනවා. ඒක ජනතාවගේ තිබුණු ඒ මානසික පීඩනය ඉවත් වෙච්ච අවස්ථාවක ගන්න ක්‍රියා කරන ආකාරය වෙන්න පුළුවන්. නමුත් සෞඛ්‍යංශය හැටියට අපිට පේන කාරණේ තමයි ලෝකයේ බොහෝ රටවල චීනයේ පවා මේ විවිධ ප්‍රභේද කොරෝනා වසංගතයේ ප්‍රභේද ඇති වෙමින් තියෙනවා. ඒතර මේ ප්‍රභේදවල බොහොමයක් ප්‍රභේද පැතිරීම වේගවත්, ඒ වගේම ඒවා බොහොම සංකූලතා ඇති කරන ප්‍රභේද වගේම සමහර ප්‍රභේද එන්නතට දක්වන ප්‍රතිරෝධය මේකෙදී සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. ඒතර අපිට පේන තියෙනවා පොදු ප්‍රවාහන සේවා තුළ ජනතාවට ආරක්ෂා සහිතව යන්න අවශ්‍ය කරන පහසුකම සැපයලා නැහැ. මොකද මේකෙදි අපිට ජනතාවට චෝදනා කරන්න බෑ පොදු ප්‍රවාහන සේවා නිශ්චිත ලෙස සකස් කරන්නේ නැතුව, එම රාජකාරී කාලසටහන් තදබදේ අඩු වෙන විදිහට සකස් කරන්නේ නැතුව ජනතාවට තදබදයකින් තොරව රාජකාරී වලට එන්න කිව්වොත් ඒක ජනතාවගේ පැත්ත කරන අසාධාරණයි. වෙනස තමයි අපි කලින්ම යෝජනා කරා මේ කාර්යාල පහසුකම් රජයේ ආයතන විවෘත කරද්දී විවෘත කළ යුතුව තියෙනවා, ජනතාවට සේවාවන් ලබා දිය යුතුව තියෙනවා. ඒ ලබා දෙද්දී මේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරනවා කියන කාරණය සිහියේ තියාගෙන තමයි අපි කටයුතු කරන්න අවශ්‍යලා තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ මර නම්මේශේලී රාජකාරී වේලාවන්. දැන් නැත්නම් ෆ්ලෙක්සිබල් වර්කින් අවර්ස් කියන සංකල්පයටත් අවම වශයෙන් යොමු වෙච්ච බව පේන්නේ. දෙකෙන් නැවතවතාවක් අපිට පේන තියෙන කාරණේ තමයි රජයේ පාර්ශවයෙන් සියලුම අමාත්‍යාංශ මේ කොරෝනා වසංගතයක් පැවතුණු රටක සහ පවතින රටක සහ පවතින ගෝලීය තත්ත්වයක අප ඉදිරියට යා යුතුය. ඒ සඳහා උපක්‍රමශීලීව සහ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ලබා දෙන උපදෙස් මත තමන්ට විශේෂ වූ වැඩසටහන් තුළින් යා යුතුය කියන ක්‍රියාවලිය අපිට පේන්නේ නැහැ. එතකොට කොවිඩ් කාර්යසාධක බලකායක මගින් ගන්නා තීරණ ඒ අමාත්‍යාංශ මට්ටමේ නිශ්චිතව අධ්‍යයනය කරලා ඊට අවශ්‍ය කරන අමාත්‍යාංශ මට්ටමේ ලබා දෙන්න ඕන දායකත්වය ලබා දීමේ අඩුපාඩුවක් පේන්න තියෙනවා. ඒ වගේම අපිට තියෙන තර්ජන තමයි පොදු ප්‍රවාහනට අමතරව පොදු ප්‍රවාහන සේවයේ තුල යම් තර්ජනයක් තියෙනවා රෝගී පැතිරීමේ. ඊට පස්සේ අපි දන්නවා මේ එන්නත් ලබා දීමේදී තවමත් 10ත් 20ත් අතර ප්‍රමාණයක් මේ අවුරුදු 20ත් 30ත් අතර පිරිස එන්නත් ආරම්භ කියන ගැටලුව පැනනගියතර. මොකද එන්න නොගන්න අය සමාජයට සහ තමන්ට තමන්ගේ පවුලේ අයට ඉතාමත් අනතුරුදායක තත්ත්වයන් ඇති කරමින් ඉන්නවා. අපි උදාහරණයක් කියමු, දරුවෙක් ඉන්නවා 20ත් 30ත් අතර, එයා නිතර සමාජය තුරට ගිහිල්ලා එන කෙනෙක්. එතකොට ගෙදර ඉන්නවා තමන්ගේ දෙමව්පියන් හෝ ආච්චි සීයා හෝ ඉන්නවා. ඒ අය සමහරට එන්නත් මාත්‍රා දෙකම අරන් තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ එන්නත ඒ ලබා දෙන ප්‍රතිශක්තිකරණය යම්කිසි අඩුවීමක් වෙන නිසා තමයි අපි තුන්වෙනි මාත්‍රාව මේ වෙලාවේ ගන්න කියලා කියන්නේ. එතකොට තුන්වෙනි මාත්‍රාව ලබා ගන්නත් පෙර අර ප්‍රතිශක්තිකරණය අර දෙමව්පියන්ගේ හෝ ඒ මහලු අපේ ආචිරසියලගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙච්ච වෙලාවක අර පුද්ගලයා එන්නත නොගෙන ඒ රෝගය අරගෙන ඇවිල්ලා මෙයාට බෝ කළොත් ඔවුන්ගේ ජීවිත යම අනතුරකට පත් කරනවා. ඒ නිසා අපි ඉල්ලනවා මේ රට බාර ගන්න ඉන්නයි කියන මේ තරුණ පරම්පරාවෙන් එන්නත් තෝරන්නේ නැතුව මේ ලැබෙන එන්න ඉක්මනින් ලබා ගන්න. ඒ වගේම විශේෂම වතුකර ප්‍රදේශවල අපිට පේන තියෙනවා මේ සංචරණ සීමා ලිහිල් කිරීමත් එක්ක ඔවුන් තමන්ගේ කොළඹ හෝ නාගරික ප්‍රදේශවල තමන්ගේ සේවා ස්ථානවලට යාම නිසා ඔවුන් දෙවැනි මාත්‍රාව ගැනීමේ ගැටලුවක් වෙන්න කියලා තියෙනවා. ඒ අයගෙන් අපි ඉල්ලීමක් කරනවා විශේෂම සයන ෆාම් එන්නත ගත්ත අය නම් එයාට ලංකාවේ ඕනම තැනකින් තමන්ගේ දෙවැනි මාත්‍රාව ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඇස්ට්‍රසෙනිකා වගේ එන්නතක් ගත්තාත් අපිට දැනගන්න ලැබිලා තියෙන යම් ප්‍රමාණයක් තමන්ගේ දෙවැනි එන්නත අරගෙන නැහැ කියලා, විශේෂම කෑගල්ල වගේ ප්‍රදේශවල. ඒ අය දෙවැනි මාත්‍රාව මේනෝට අරගෙනත් නැහැ. දෙවැනි මාත්‍රා ප්‍රමාණයක් අපි ගාව රඳවගෙන ඉන්නවා. හැබැයි තව ටික දිනකදී ඒ එන්නත්වල කාලේ ඉක්ුත් වීමේ දිනය ළඟා වුණොත් එය සමස්ත රටටම කරන අසාධාරණයක්. ඒ වගේම ඔවුන් සේවාවන් සදා කියලා නම් ඔවුන් ඔවුන්ගේ ජීවිත තනතුරපත් කළා අනිත් අයගේ ජීවිතත් අනතුරටපත් කරනවා. ඒකම අපි කියන්න ඕන කාරණේ තමයි අපි මේ ආකාරයට රට පාලනය කරගෙන ඉන්නේ අපේ එන්නත් කරන ක්‍රියාවලිය ඉතාමත් සාර්ථක අන්දමට කරගන්න පුළුවන් වෙච්ච නිසා.
අපි දැක්ක මුල් අවස්ථාවේදී අම්මම් ගැටලුකාරී තත්ත්වෙ නැති වුණත් අවසානයේදී එන්නත් කරන ක්‍රියාවලියට සමස්ත රජයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් ඒ වගේම ආරක්ෂක අංශ සහ අනෙකුත් පරිපූරක සේවාවනුත් සියල්ලම ජනතාවත් ලබා දුන්නු සහාය නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා හොඳ එන්නත් කරන කවරේජ් එකක් ආවරණයක් ලබා ගන්න. ඒ හරහා අපි අපේ දෛනික රෝගීන් සංඛ්‍යාව 500ක් දිහාට අඩු කරගෙන තියෙනවා. ඒ වගේම මරණ ප්‍රමාණය රෝහල්ගත වෙන ප්‍රමාණය ඉතාමත්ම අවමට්ටමකට වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරගන්න නරකයි ඉදිරියේදී රෝගීන්ගේ වැඩිවීමක් හෝ ඒ වෙන ප්‍රභේදයක් මේ රටට පැමිණෙන තියෙන ඉඩකඩක් නැහැ කියලා හිතාගෙන කටයුතු කිරීම ඉතාම භයානක තත්ත්වයක්. විශේෂයෙන්ම ඉදිරියේදී නව වසර සහ නත්තල් කාලය එනවා. අපිට දැනටත් පේන තියෙනවා පළාත් සංචරණ සීමා තියෙන කාලේ පවා විශේෂයෙන්ම විනෝද චාරිකා මේ ස්ථානවලට විශාල ලෙස රැස් වෙනවා. ඒ ස්ථානවල බොහොමයක් අයට කොරෝනා තිබිච්ච රටක හිටපු බව අමතක කරලා තියෙනවා. එහෙනම් අපි මේ සමහරට ඉදිරි පුළා මේක නිකන් හැමතිස්සෙම තරවටු කරනවා වගේ කියනවා කියලා. හැබැයි මේක ඇත්ත தත්ත්වය තමයි මේ ක්‍රියාවලිය තුල නැවත වතාවක් රටට ප්‍රභේදයක් ඇවිල්ලා විශාල රැල්ලක් ආවොත් එය රටේ ආර්ථිකමය වශයෙන් සහ සමාජීයම වශයෙන් සහ සියලු දරාණ ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් යම් කිසි පීඩාවකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට පේන දිනවා එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල පවා නැවත වතාවකට මේ ගැටලු මතුවෙමින් තියෙනවා. ඒ නිසා තමයි අපි යෝජනා කරලා තින්නේ මේ රටට එන විදේශිකයින්ගේ හෝ විදේශ රටවල සිට එන ශ්‍රී ලාංකිකයින්ගේ ඒ අවශ්‍ය කරන එන්නත් කරන නිර්ණායකයන් සම්පූර්ණ වෙලා නැති අය සම්බන්ධව ඒ අවශ්‍ය කරන පරීක්ෂණ කරන ගමන්ම ඒ පොසිටිව් වෙන අයගේ ප්‍රභේද අඳුනා ගැනීමක් කාර්යක්ෂම කරන ක්‍රමවේදයක් මේ රටේ ස්ථාපිත වෙන්න ඕනේ. අපි දිගින් දිගටම කිව්වත් මේ වෙනකොටත් අවම පහසුකම් යටතේ තමයි අපි ප්‍රභේද අඳුනා ගැනීම කරන්නේ. ඒක ඉතාම තර්ජනාත්මක තත්ත්වයක් සාවධානම් සහගත තත්ත්වයක් ඉදිරියේදී මේ රටට තව කොවිඩ් රැල්ලක් මතුවීම සඳහා. මේ කොරෝනා නැති කාලෙට කියන දේවල් අපි දන්නවා මාධ්‍ය වලට විශේෂ වටිනාකමකුත් නැහැ, ජනතාවට විශේෂ වටිනාකමකුත් නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ මුවාවරණ පැලඳීම, විෂ බීජ හරණ ක්‍රියාවලිය දුරස්ථභාවය පවත්වා ගැනීම, සංචරණය අවම කිරීම කියන කාරණා තව ඉදිරි වසරක් කාලයක් තුළ අපි ඉතාම දැඩිව පිළිපදිනවා නම් අපිට හැකියාව ලැබෙනවා. මොකද අපි දන්නවා රට විශාල ආර්ථිකයක් තියෙන රටක් නෙමෙයි. නමුත් අපි එන්නත් කරන්නේ සාර්ථක කරගත්තා. ඒ වගේම අපි බූස්ටර් ඩෝස් එකක් වැඩිමනත් වශයෙන් එන්නත් ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා. එන්නත් අවශ්‍ය තරම් තොග තියෙනවා. ඒ නිසා රටක් හැටියට ඉස්සරහට යද්දී සෞඛ්‍ය සම්පන්නව යන්න නම් අපි අපේ වගකීම කළ යුතු තුන. ඒ වගේම රජයේ පාර්ශවයට තියෙනවා මේ ක්‍රියාවලිය බිඳේනන අය සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න. එහෙම කිරීම තුලින් අපිට හැකියාව ලැබෙයි කොරෝනා මේ පවත්වාගෙන යන පාලනය ඉදිරියට පවත්වාගෙන ගිහිල්ලා ඉදිරියේදී සාමාන්‍යකරණයකට ලක් වෙන්න මේ නව සාමාන්‍යකරණය යම් කාලයක් නිශ්චිතව පවත්වා ගත්තොත්. මම මේ වෙනකොටත් පළාත් අතර සංචරණය සිද්ධ වෙනවා. ඒක ලීල් කරලා තියෙනවා. මම හිතන්නේ පළාත් අතර සංචරණයේදී මේ කාඩ් එකක් එවනම් අපි ලබා දීලා දින විදිහ අනුවත් මේ බලන්න ඕනේ. ඒකට වඩා වැදගත් වෙන්නේ අපි පුළුවන් තරම් අපේ සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට විශේෂයෙන්ම මුවාවරණයක් පැලඳීම, දුරස්ථභාවය පවත්වා ගැනීම, සෙනඟ ගැවසෙන ස්ථානවල මේ අර රෙස් ගන්න නැතුව ඉන්නේ අපිට පෞගෙටිගේ පේන සතියන්තවල ඒ தත්ත්වේ පේන්නේ නැහැ. ඒක ඊටාම බාරගත්තු. මොකද අපිට හැමදාම පළාත් අතර සංචරණය නවත්වගෙන ඉන්නත් බෑ. ඊට පස්සේ හැමදාම ගෙවල් වල තියලා තියන්නත් බෑ. ඒතකොට අපි මේ අවදානමක් තියෙද්දි තමයි රටේ කොවිඩ් සම්පූර්ණයෙන් ලෝකයේ නැති වෙලත් නැහැ. ඒතකොට අපි ලෝක සංචාරකින් ලංකාවට දෙන ලාවක තමයි රට විවෘත කරන්නේ. ඒතකොට අපි එන අයගෙන් එන්න පුළුවන් ප්‍රභේද සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියන්න ඕනේ. ඒක තමයි මොකද අපිට පෝට් ඔෆ් එන්ට්‍රිස් තියෙන කීපේ වරාය සහ ගුවන්තොටුපළ විතරයි අපිට තියෙන්නේ. එතකොට ඒ වායේදී අපිට අල්ලගන්න ලේසි. මොකද ලංකාවේ ස්වාභාවිකව පවතින තත්ත්වයම අපිට අපේ ආරක්ෂාව සඳහා යොදා ගන්න පුළුවන්.
මගේ දැන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමෙන් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. සංචාරකයන් ගැන කතා කරනවා වගේම අපි බලන්න බෑ. අපි කොහොමද හැසිරෙන්නේ කියලා. ඒකට අපිත් හරියට හැසිරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවානේ. ඒතර සංචාරකයන් සම්බන්ධයෙන් එකම කේ රජයේ පාර්ශවයෙන් අපි යෝජනා බාර දීලා තියෙනවා. ඒතර අපි ඒව ගැන යම් ආකාරයකින් මොනිටර් කිඩ්ලක් කරනවා. මේක සම්බන්ධව බලගෙන ඉන්නවා. ඒ තරම් කියන්නේ මේ ගැටලුවක් තියෙන තැනක් තමයි සංචාරකයන් එනකොට ආර එන්නත් ක්‍රියාවලිය වෙච්ච විදිහ අනුව තමයි සංචාරකයෝ ඇතුළට එන්නේ. හැබැයි ඊට අමතරව PCR කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තුල පොසිටිව් වෙන අයගේ ප්‍රභේදය බලන්නේ නැතුව හිටියොත් අපිට අලුත් ප්‍රභේදයක් රටකට එන්න පුළුවන්. එතකොට ඒ එන ප්‍රභේදයයි අපි දුන්නු එන්නත අතර ඒකට දක්වන මේ ප්‍රතිරෝධය කොච්චරද කියන එක වැදගත් වෙනවා. ඒ නිසා සංචාරකයන් සම්බන්ධනොත් අපි බලාපොරොත්තු වෙන මාර්ගෝපදේශන ක්‍රියාත්මක කළ යුතුද? ඒ හා සමානවම අපි රටේ ජනතාවත් ඒක කරන්නේ.